දැන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙමන් වහරු පරිපථයක් නිර්මාණය කරන ආකාරය පිළිබඳවයි. මම පරිපථය ගැන පැහැදිලි කරන මූලිකව එහෙම නැත්නම් පරිපථය ගැන කතා කරන කලින් මම පැහැදිලි කරන්නම් මොනවද මේ දෙමන් වහරු ස්විච කියන්නේ කියලා. දැන් ඔබට පේනවා මම මෙතනදී පෙන්වනවා මේ ස්විච් දෙකක්. මම එක ස්විච් එකක් පෙන්වන්නම්. මේ ස්විච් එක ගත්තාම ඔයාලට සාමාන්‍ය තනි ද්‍රව තනි මං ස්විචක් වගේ ඉදිරිපසෙන් පෙරුණට මෙයාගේ බාහිරව එහෙම නැත්නම් මෙයාගේ පසුපස නිරීක්ෂණය කරද්දී ඔයාලට පේනවා මෙයාගේ තියෙනවා අග්‍ර තුනක්. මේ අග්‍ර තුන වලට පැහැදිලිව පේනවා ඇති. මේ අග්‍ර තුන ගත්තට පස්සේ මේ අග්‍ර තුන සම්බන්ධ වෙන්නේ සජීවී රැහන් තුනකටයි. සජීවී රැහන් තුනකටයි. හරි? එතකොට අපි මේ ගන්න ස්විච් දෙකම සජීවී රැහන් තුනක් සම්බන්ධ කරන ද්වි ද්‍රව ස්විච් විදියටයි අපි මේවා දකින්නේ. අපි සාමාන්‍යයෙන් මේවට දෙමන් ස්විච් කියලා කතාවේදී අපි භාවිතා කරනවා. එතකොට අපිට මේ දෙමන් වහරු නැත්තම් දෙමන් ස්විච් දෙකක් භාවිතා කරලා එක විදුලි පහනක් ස්ථාන දෙකකින් පාලනය කරන පරිපථයක් තමයි අපිට නිර්මාණය කරන්නට තියෙන්නේ. මෙහිදී මම මේ පරිපථය වලට ඇඳලා දීලා තියෙනවා ලයිව් ලයින් එක කෙලින්ම ඇවිල්ලා මේ දෙමන් ස්විචයේ එක අග්‍රයකට සම්බන්ධ වෙනවා. අනතුරුව එයාගේ ඊළඟ අග්‍ර දෙක ඊළඟ දෙමන් ස්විචයේ අග්‍ර දෙකකටත් තනි අග්‍රයක් කෙලින්ම සජීවී රැහනක් හරහා ඇවිල්ලා මෙතන තියෙන පහනට සම්බන්ධ වෙලා පහනෙන් එළියට නියුට්‍රල් ලයින් එකක් ගමන් කරලා තමයි මේ පරිපථය නිර්මාණය වීම අපි දකින්නේ. එතකොට මේ යාන්ත්‍රණය සඳහා අපිට අවශ්‍ය උපාංග ගත්තාම ඔයාලට එක්සෑම් එකේදී හම්බෙන්නේ මෙන්න මේ වගේ ප්‍රැක්ටිකල් බෝඩ් එකක් හම්බෙනවා. එතකොට මේ බෝඩ් එකේ ඔයාලට උපකරණ විදිහට ගන්නට සිද්ධ වෙන්නේ මේ තනි ද්‍රව තනි මං ස්විච විදිහට තියෙන මෙන්න මේ ද්වි ද්‍රව ස්විච පාවිච්චි කරන්න වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ දෙමන් ස්විච වලට භාවිතා කරන්න වෙනවා. තනි ද්‍රව තනි මං ස්විච වගේ තමයි තියෙන්නේ. මොකද ඉදිරිපසෙන් බලපුවම එහෙමයි තියෙන්නේ. නමුත් එයා ද්වි ද්‍රව ස්විචයක්ද එහෙම නැත්නම් දෙමන් ස්විචයක්ද කියලා පරීක්ෂා කරන්න එයාගේ පිටිපස්සෙන් බැලුවට පස්සේ අග්‍ර සම්බන්ධන ස්ථානයේ සම්බන්ධක තුනක් ඔබට දකින්න පුළුවන්. ඒ නිසා මේ දෙමන් ස්විච දෙකක් හම්බ වෙනවා. ඒ වගේම ඔයාලට පහනක් හම්බ වෙනවා. එයා සම්බන්ධ කරන හෝල්ඩර් එක හම්බ වෙනවා. ඒ වගේම මේ කන්ඩියුට් සිස්ටම් එක හම්බ වෙනවා. ඊට අමතරව ඔයාලට අවශ්‍ය ටෙස්ටර, ඒ වගේම ෆ්ලැට් ස්ක්‍රූ, ඒ වගේම මේ වගේ මල් ස්ක්‍රූපණියන් සහ මේ වගේ ස්ක්‍රයිබර් ඔයාලගේ ප්‍රැක්ටිකල් ඒක අවස්ථාවේදී ඔයාලට භාවිතා කරන්න බොහෝ විට සිද්ධ වෙනවා. ඒ වගේම ඔයාලගේ අවශ්‍යතාවය පරිදි ඔයාලට භාවිතා කරන්න අවශ්‍ය ප්‍රමාණයට රැහන් ඔයාලට ලබා දෙනවා. එතකොට අපි මේ රැහන් මෙන්න මේ පරිපථ සටහනේ තියෙන ආකාරයට කේබල් සම්බන්ධ කරන්නටයි අපිට අවශ්‍ය වන්නේ. අපි දැන් පිළිවෙලින් මේ කේබල් ටික මේ පරිපථ පෝරුවට එකලස් කිරීම කරනවා මෙන්න මේ ආකාරයට. ද්විදව ස්විච දෙකේම අග්‍ර දෙකක් ඊළඟ ද්විදව ස්විච අග්‍ර දෙකකට අපි සම්බන්ධ කරන්න අපි එක ප්‍රමාණයේ රැහන් දෙකක් අපිට භාවිතා කරන්න සිද්ධ වෙනවා. මේ රැහන් දෙක කෙලින්ම කන්ඩියුට්ස් බට හරහා මේ ද්විද්‍රව ස්විච වල අග්‍ර දෙකකට සම්බන්ධ වෙනවා. ඒ වගේම මේ ද්විද්‍රව ස්විචයේ එක අග්‍රයක් ලයිව් ලයින් එක කෙලින්ම අපි එළියේ තියෙන මෙන්න මේ විලායකයට සම්බන්ධ කිරීම කරනවා. ඒ වගේම අපි ඊළඟ ද්විද්‍රව ස්විචයේ අනිත් ලයින් එක කෙලින්ම පහනට සම්බන්ධ කිරීම කරනවා මේ විදිහට. ඒ වගේම පහනේ ඉතිරි කෙළවර නියුට්‍රල් එකක් වෙනවා. ඒ කියන්නේ පහන ඉඳලා ලයින් එකක් කෙලින්ම යනවා නියුට්‍රල් ලයින් එක විදියට එළියට. ඔය විදියට අපි දැන් මේ උපාංග ටික මේ බෝඩ් එකේ සම්බන්ධ කරන්න පටන් ගන්නවා. මෙන්න මෙහෙම ඔබට බලන්න පුළුවන් අවසානයේදී කොහොමද මේ කේබල් ටික මේ පැනල් එකට නැත්නම් මේ බෝඩ් එකට සම්බන්ධ වෙන්නේ කියන වගේ. අපි බලමු දැන් සම්බන්ධ කරන්න යනවා. ඔබ මේ ආකාරයෙන් එකලස් කරගත් පරිපථ පුවරුව තුල කේබල් සම්බන්ධ කරාට පස්සේ
විලායකයෙන් ඉවතට ප්‍රධාන සැපීම දක්වා මේ රැහන් දෙක හරහා විදුලි දහරාව ගලාගෙන යනවා. මෙතන තියෙනවා එක දිවිද්‍රව සුචයක්. මෙතන තියෙනවා අනිත් දිවිද්‍රව සුචය. මෙතන තියෙනවා පහන. අපි දැන් බලමු කොහොමද මේ විලායකය අපි ඔන් කරලා අපි බලමු මේ සුචය ක්‍රියාත්මක කරද්දී පහන දැල්වෙන්නට අවශ්‍යයි. මේ ආකාරයට අනතුරුව අපි මේ සුචය විවෘත කරලා දෙද්දී මෙයා අපි ඔෆ් කරනවා. මේ විදිහට. එතකොට මෙයා මතින් මෙයා ක්‍රියාත්මක කරන්න පුළුවන්. මෙයා මගින් මෙයා ක්‍රියාත්මක කරන්න පුළුවන් අපිට. ඔය විදිහට. ඔබට මේ ප්‍රායෝගික පරීක්ෂණයේ භාගිත ලැබෙන අනිවාර්ය ප්‍රායෝගික පරීක්ෂණයක්. ඒ නිසා හොඳින් මේ පරිපථය පිළිබඳව අවබෝධය ලබා ගන්න.